හොඳයි තෙරුවන් සරණයි සිළු දෙනාටම recording in progress හොඳයි එහෙනම් අපි සුපුරුදු පරිදි මේ වැඩසටහන ප්‍රශ්න විදියට තමයි යන්නේ සාකච්ඡාමය ස්වරූපයේ ඉතින් මම ආරාධනා කරනවා ඔබගේ පැත්තේ තියෙන ගැටලු ඉදිරිපත් කරන්න අපි ඊට අනුකූලව සාකච්ඡාව ගොඩනගමු ඔබලාට තියෙන ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කරන්න තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් සරත් මාත්මේ කියන්න. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් අපිට මේ කාලය කියන එක පැන වෙනවා නේද ස්වාමීන් වහන්සේ අපිට දැන් මේ චලනයක් දකින්නකොට කිසියම් දෙයක චලනයක් වගේ දෙයක් අපිට දැන් මේ මොහොතේත් මට දැන් චලනයක් පේනවනේ. දැන් ස්වාමීන් වහන්සේගේ චලනය සහ කාලය කියන්නේ මේ දෙකක්. චලනය සහ කාලය කියන්නේ කාරණා සම්පූර්ණ දෙකක්. ඒ කියන්නේ දැන් මේ චලනය කියන එක විස්තර කරගන්න දෙවනුව හදාගත්තු සංකල්පයක් තමයි කාලය කියන එක. මට ඔබට මේ මං කියනක පැහැදිලි වුණාද මන්ද? ඒ කියන්නේ දැන් චලනය කියන එක සහ කාලය අතර සම්බන්ධයක් නැහැ. අන්තර් සම්බන්ධයක් නැහැ. හැබැයි දැන් මේ චලනය කියන එක විස්තර කරගන්න දැන් මේක මොකක්ද කියලා චලනය කියන එක විස්තර කරගන්න බැරි වුණාම අපි කාලය කියලා එකක් දාගන්නවා. දැන් මෙහෙම හිතන්නකෝ. උදාහරණයකට දැන් ඔබ ගමනක් යනවා කියලා හිතන්නකෝ. ඔබ ඒ කියන තැනේ ඉඳන් B කියන තැනට යනවා. හරිද? ඒ කියන තැනේ ඉඳන් B කියන තැනට යන එක දැන් මේක විස්තර කරගන්න බෑ. ඒ කියන තැනේ ඉඳන් B කියන තැනට යන එක. ඒක විස්තර කරගන්න අපි මේ A ට සම්බන්ධ නැති B ට සම්බන්ධ නැති එහෙම කොහෙවත් නැති ඒ කියන්නේ දැන් මේක ගමන් කරන පුද්ගලයාට සම්බන්ධ නැති ගමනට සම්බන්ධ නැති අපි සංකල්පයක් හදනවා මේක විස්තර කරගන්න. එතකොට මේ විස්තර කරගන්න හදපු සංකල්පයේ සංකල්පවලින් එකක් තව සංකල්ප ගොඩක් තියෙනවා. ඒ විස්තර කරගන්න හදපු සංකල්පවලින් එකක් තමයි කාලය කියලා කියන්නේ. ඒක ඇත්තටම මේ කියන්නේ නිර්මාණය කරන ලද්ද. ඒ නිර්මාණය තුළින් තමයි මේ කියන්නේ මේ කාලය කියලා එකක් නිර්මාණය කරලා ඒක විස්තර කරගන්න අපි උත්සාහ ගන්නවා. හැබැයි ඒ කියන්නේ ඔබ කියන චලිතය කියන්නේ ඔබ කියන ওই චලිතය තුළ කාලය කියන එකක් පවතින්නේ නැහැ. ඔක මේ තවත් පොඩක් එහාට ගිහිල්ලා මම මේ ඕක මේ ඔබට විස්තර කරන්න. ඒ කියන්නේ දැන් මේක මේ ලෝකය කියන එක විස්තර කරන ආකාර දෙකක් තියෙනවා. හරිද? පළවෙනි ආකාරය තමයි ලෝකය කියන එක විස්තර කරන එක. කියන්නේ ලෝකය කියන එක මේ අත්දකින්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ අපිට නිරීක්ෂණය වෙන දෙයක් තියෙනවා සහ නිරීක්ෂකෙක් ඉන්නවා කියන මත පදනම් වෙලා. එතකොට දැන් එක විග්‍රහයකදී තියෙන්නේ මේ යම්කිසි වස්තුන් ද්‍රව්‍ය වස්තුන් ටිකක් මෙහෙම පවතිනවා. එතකොට ඒ ද්‍රව්‍ය වස්තුන් ටික පවතිනකොට ඒක දිහා බලන් ඉන්න පුද්ගලයෙකුත් ඉන්නවා. ඒ කියන්නේ මේක අත්දකින්න පුද්ගලයෙකුත් ඉන්නවා. එතකොට මේ අත්දකින්න පුද්ගලයා මත අත්දකින්න පුද්ගලයා සහ මේ ලෝකය කියලා මෙහෙම වෙන වෙලා තියෙනවා. එතකොට මේ අර ලෝකය විස්තර කරන්න ඒකේ තියෙන දේවල් විස්තර කරන්න සහ අර මේ ඒ පුද්ගලයාගේ චලිතය සහ අර ද්‍රව්‍ය වස්තු වල තියෙන චලිතය විස්තර කරන විදිහට තමයි ඒක සැකසීලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. ඉර පායනවා කියලා හිතන්නකෝ. ඒ ඉර පායනවා කිව්වහම දැන් ඕක එක විදිහකට විස්තර කරන්න පුළුවන්. ඉර පායනවා. දැන් එක පැත්තකින් විස්තර කරනවා. දැන් මෙහෙම පුද්ගලයෙක් ඉන්නවා. එයාට පේනවා ඉර පායනවා යම් කිසි පැත්තකින්. අපි ඉර පායන දැන් අපිට දිශාවක් හොයාගන්න බැරි හින්දා අපි ඉර පායන පැත්තට අපි කියනවා නැගෙනහිර. දැන් ඉර පායන පැත්ත. හරි ඉර පායන පැත්ත කියලා ඒ පැත්තට නමක් දානවා. එතකොට ඒ පැත්තෙන් ඉර පායගෙන ගිහිල්ලා දැන් එයාට නිරීක්ෂණය වෙනවා. ඇත්තටම ඉර යන්නේ ඉරක් දිගේ. හරි. ඉරක් දිගේ තමයි යන්නේ. ඒ කියන්නේ යම්කිසි මෙහෙම
රේඛාව දිගේ මෙහෙම ගිහිල්ලා අනිත් පැත්තේ යනවා. හරියට මේක නිකන් ඇඳලා බැලුවා පස්සේ රේඛාව. හරිද? හරිද? එතකොට දැන් ඉරපා යන්නේ ඉරක් දිගේ. හරි. දැන් ඔන්න ඕක තමයි පළවෙනි නිරීක්ෂණය. හරිද? එතකොට දැන් ඒ ඊළඟට එයාට නිරීක්ෂණය වෙන එක තමයි. හරි. එතකොට දැන් මම ඉන්නේ කොතනද? මම ඉන්නා එතකොට පොළොව උඩ. එතකොට පොළොව උඩ මොකද්ද? පොළොව කියන්නේ මොකද්ද? එතකොට පොළොව කියලා බැලුවාම මොකද්ද ඒක හුඟක් වෙලාට සාමාන්‍ය නිරීක්ෂණය තමයි මොකද්ද? පොළොව කියන එක පැතලි. පැතලි පැතලි පොළොවක් උඩ මෙහෙම ඉරක් මෙහෙම පායගෙන යනවා. ඉරක් ඉරක් දිගේ පායගෙන යනවා. හරිද? එතකොට එක තැනකදී හැංගෙනවා, තව තැනකදී මතුවෙනවා. හරිද? වෙලාවකට තියනවා, වෙලාවකට නැහැ. දැන් ඔහොම තමයි තියෙන්නේ. දැන් එතකොට මේක තවත් එහාට ගිහිල්ලා ඕක තවත් ටිකක් එහාට දියුණු වුණා කියලා තැනකට එනකොට ඕක විස්තර කරනවා. මේ කියන්නේ ඇත්තටම වෙන්නේ මෙහෙම එකපාරම දෙයක් පහළ වෙලා ගිහිල්ලා එකපාරම අතුරුදහන් වෙන්නේ එක නෙමෙයි. මෙහෙම පොළොව කියලා එක තියෙනවා. මේ පොළොව කියන එක වටේ තමයි මේ ඉර කියන එක මෙහෙම ගමන් කරන්නේ. ඔය දෙවෙනි එක. හරි. එතකොට දෙවෙනි එකට කියනවා මෙහෙම මේ ඉර කියන වස්තුව පොළොව වටේ මෙන්න මෙහෙම ගමන් කරනවා කියලා අපි දෙවෙනියට හදා ගන්නවා කතාව. හරි. ඊළඟට තුන්වෙනි තවත් ගිහිල්ලා ටික කාලයක් ගිහිල්ලා ආයි කතාව කියනවා. නෑ නෑ එහෙම නෙමෙයි වෙන්නේ. මේ ඉර කියන එක තියෙනවා. ඒක ඒක එහෙම හෙල්ලෙන්නේ නැහැ. ඒක එහෙම තියෙනවා. මේ ඇත්තටම මේ පෘථිවිය කියන එක තමයි, මේ පොළොව කියන එක තමයි මෙහෙම කැරකෙන්නේ. හරිද? පොළොව මෙහෙම කැරකෙන්නේ. මෙහෙම කැරකෙන ගමන් ඒක යත් ඉර වටේ කැරකෙනවා, මෙහෙම ගමනක කැරකෙනවා. හරි. දැන් ඊළඟට එක තැනකට යනවා. ඊළඟට තවත් තැනකට ඕකේ තවත් ටිකක් එහාට ගියාන් පස්සේ ආයෙත් කතා වෙනවා. දැන් ඇත්තටම ඊළඟට කතා වෙන එක තමයි. දැන් එතකොට ඉරත් දැන් එහෙම එක තැනක එහෙම නවතිලා නැහැ. ඉරත් මේ මන්දාකිණී හරි ගැලැක්සිය වටේ හරි, ඒ කියන්නේ මන්දාකිණී වටේ එයත් කරකිනවා. හරි. දැන් එතකොට ඉරත් මෙහෙම කරකිනවා, පෘථිවියත් මෙහෙම කරකිනවා. දැන් එතකොට දැන් අපි ඉස්කෝලු ගන්න එක විෂය තමයි මොකද්ද මේ ඉර වටා මොනවාද මේ පෘථිවිය මේ ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරනවා කියලා. ඒක වැරදි. මොකද දැන් අවුරුද්දක් යනකොට ඉර අතිශය විශාල ප්‍රමාණයක දුරක් ගිහිල්ලා, ඒ කියන්නේ කලින් හිටපු තැනට වඩා. එතකොට ඉර ගමන් කරන්නේ නැහැයි, ඉර නිශ්චලයි කියලා ගත්තොත් විතරයි අර ඉර වටේ මෙහෙම පෘථිවිය කරකිනවා කියන එක සාධාරණ වෙන්නේ. හරි. ඊළඟට දැන් ඔන්න ඊළඟට කියනවා නෑ ඉරත් ගමන් කරනවා, සූර්යයත් ගමන් කරනවා. ඊළඟට එතනින් එහාට ගිහිල්ලා කියන අර මන්දා කියන එකක් ගමන් කරනවා. හරි. දැන් ඔහොම කියන්නේ මන්දා එකත් ඒ ගමන් කරන එකත් එක තැනක නෙමෙයි තියෙන්නේ කියලා. දැන් මේක බැලුවාන් පස්සේ දැන් අර දැන් අපි සාමාන්‍ය විද්‍යාවට ඉගෙන ගත්ත ඉලිප්සාකාර චලිතයක් පිළිබඳ කතාව දැන් ඔන්න දැන් ඒක සම්පූර්ණයෙන්ම දැන් ඒක දැන් අර විභාගයට ලියනවනේ. දැන් පෘථිවිය ගමන් කරන්නේ මොන මාර්ගයකද කියලා කිව්වන් පස්සේ ඒක නිකන් ඉලිප්සාකාර මාර්ගයක් කිව්වහම ඒක ගැලපෙන්නේ නැහැ. හරි. දැන් මේ මට්ටමට ගියා. දැන් ඊට පස්සේ දැන් ඔතන දැන් බලන් ගියා දැන් කොතන හරි නිශ්චල තැනක් තියෙන්නේ. දැන් මන්දාකිණිය කරගෙන නිශ්චල තැනක් තියෙන්නේ. දැන් නිශ්චල තැන කොහෙන්ද ආවේ? කාට සාපේක්ෂව නිශ්චල තැන තියෙන්නේ? නිශ්චල තැනක් තියෙන්න නම් ඒක දිහා බලන නිරීක්ෂකෙක් ඉන්න එපා. එතකොට නිරීක්ෂකයාට සාපේක්ෂව ඒක පේනවා. කොතනින් හරි උඩ ඉඳන් බලනකොට තමයි පේන්නේ මෙතන නිශ්චලයි අනිත් ඒවා වැත් කරකෙන. එතකොට දැන් එතකොට ඊළඟට තීරණය කරන්න ඕනේ එක තමයි දැන් මේ මැදේ නිශ්චල නම් නිරීක්ෂකයා නිශ්චල වෙන්න ඕනේ. එහෙම උපකල්පනයක ඇවිල්ලා තමයි ඔය ඔක්කොම ඔය තලිතේ පිළිබඳ මහා පටලැවිල්ල දැන් යන්නේ. දැන් ඔබට මේ කතාව මේ කියන්නේ ඕනනම් දැන් ඊට පස්සේ මාව ආයි ප්‍රශ්න කරන්න. තේරුම් නැත්නම් කවුරු තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවද? මේ කතාව සම්පූර්ණයෙන්ම මේ තලිතේ පිළිබඳ කතාව මහාම මහා පටලැවිල්ලක් බවට පත් වෙනවා. හරිද? මේ තලිතේ පිළිබඳ කතාව මහාම මහා පටලැවිල්ලක් බවට පත් වෙනවා. ඉතින් දැන් ඕක තව විදිහකට බැලුවොත් තව පැත්තකින් බැලුවොත් එහෙම චලිතයක් ගැනවත් එහෙම මේ දැන් මෙහෙම දැන් මේ නිරීක්ෂකයෙක් වෙනම ඉන්නවා, නිරීක්ෂණ වෙන දෙයක් මෙහෙම තියෙනවා කියන එකට වඩා මේක නිකන් හරියට වෙන්නේ මේ වගේ එකක්. දැන් මම හිතන්නකෝ මේ මෙහෙම එකක් මේ තව බලන ආකාරය. ඔබ බලාගෙන ඉන්න චිත්‍රපටිය. හරිද? දැන් චිත්‍රපටියේ පළවෙනි දර්ශනයේ තියෙන්නේ මේ පැත්තෙන් ඉරක් තියෙනවා. ආලෝකයක් මෙහෙම ඉරක් තියෙනවා. ඒක තමයි පළවෙනි දර්ශනය. දෙවෙනි දර්ශනයේ තියෙනවා දෙවෙනි ස්ලයිඩ් එකේදී දැන් ඉර ටිකක් උඩට ගිහිල්ලා මේ හරියට ගිහිල්ලා. තුන්වෙනි ස්ලයිඩ් එකේදී ඉර ටිකක් මෙහෙට ගිහිල්ලා. දැන් ඕක බැලුවම පස්සේ දැන්
මෙතන දැන් අප දැන් ඔබ චිත්‍රපටිය බලනවා නම් දැන් ඔතන දැන් අපි චිත්‍රපටිය ගත්තාම පස්සේ චිත්‍රපටිය කියන්නේ මෙහෙම අපි තියෙන මේ අපි කියන්නේ එක ෆ්‍රේම්ස් ගොඩක එකතුවක් නේ. එතකොට කොහොම බැලුවත් එතන ඉරක චලිතයක් නෙමෙයි තියෙන්නේ, ෆ්‍රේම් එකක් මාරු වෙනවා විතරයි තියෙන්නේ. අතර මේ ෆ්‍රේම් එක ඇතුළේ ඉරක් කියන එකක් ගැන කතා කරන්නවත් බෑ. හරිද? එතකොට දැන් මෙහෙම හිතන්න එක චිත්‍රයක් කියලා. හරිද? දැන් චිත්‍රපටියක් කියන්නේ මේ වගේ චිත්‍ර ගණනාවක් එකක් පිටිපස්සෙන් එකක් පිටිපස්සෙන් තියෙනවා. වෙනම අර තනියෙන් ගත්ත අර මේ ෆොටෝ කියලා හිතන්නකෝ. ෆොටෝ ගණනාවක් මෙහෙම තියෙනවා. ඉතින් පළවෙනි ෆොටෝ එකේ ඒ දර්ශනයේ තියෙන්නේ ඉර එක තැනක තියෙනවා. හරි. ඒකට අතර ඉරකුත් නැහැ. එතන තනි ෆොටෝ එකක් තියෙනවා. ඒ ෆොටෝ එකේ අපි එක තැනකට අපි ඉර කියන නම දාගන්නවා. තව තැනකට අහස, තව තැනකට පොළොව එහෙම දාගන්නවා. ඊළඟට තව ෆොටෝ එකක් තියෙනවා. හරි. ඒ ෆ්‍රේම් එකේදී අපි කියනවා දැන් ඉර වෙන තැනකට ගියා. හැබැයි දැන් මෙතන මේ ඔබ මෙහෙම බලන් ගියාම අත්තටම තියෙන්නේ අර ෆ්‍රේම් එකක් මාරු වෙන එක විතරයි. කියන්නේ ෆ්‍රේම් එකක් තියෙන්නේ. එතන ඉරවත් චලිතයක්වත් මොකක්වත් නැහැ. තියෙන්නේ ෆ්‍රේම් එකක් විතරයි. කියන්නේ ඔබට ජීවිතේ ඔබ මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. ජීවිතේ බලන් ගියාම ඔබ ඔබ කියන්නේ මේ අත්තටම එතන තියෙන අර ෆ්‍රේම් එකකින් ෆ්‍රේම් එකකට මාරු වෙනවා. එහෙම නෝ එහෙම නැතුව යම් කිසි ද්‍රව්‍ය වස්තුවක චලිතයක් නෙමෙයි. ඉතින් ඔය තැනට ආවන් පස්සේ මෙතනදී මේ නිරීක්ෂණ වෙන දෙයක් හරි නිරීක්ෂකෙක් හරි වෙන වෙනම ඉන්නවා නෙමෙයි, වෙනම ෆ්‍රේම් එකක් තියෙනවා. ඉතින් ඕක අපිට වෙන විදිහකට කඩලා විග්‍රහ කරනවා. එයා ඒන අත්දැකීමට විග්‍රහ කරනවා. ඒක රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා එහෙම විග්‍රහයක් තියෙනවා. එතකොට මේ අත්දැකීම එතකොට දැන් මෙහෙම දැන් අපිට දෙන අපි ඉස්සරහා මෙහෙම අත්දැකීම ඇති. අපි ඉස්සරහා නෙමෙයි, ඒක තමයි අත්දැකීම. එතකොට මේ අත්දැකීමේ රූපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාරයක්. මේක කවුවත් විඳිනව නෙමෙයි. එතකොට විඳින්නේ කවුද කියලා මෙහෙම බැලුවාන් පස්සේ දැන් මෙහෙම බලනවා කවුද විඳින්නේ. එතකොට මොකද වෙන්නේ? ආයි රූපයක් තියෙනවා. දැන් මෙහෙම බලනකොට එක රූපයක්, මෙහෙම බලනකොට තව රූපයක්. හරි. මෙන්න මේ විදිහට බැලුවාන් පස්සේ එතකොට අර ලෝකේ නිරීක්ෂණේ වෙන දෙයක් හෝ නිරීක්ෂකෙක් හෝ පවතින්නේ නැහැ. ඇත්තටම අර පිළින්න එක අර ප්‍රේම එකක් යනවා වගේ එහෙම එහෙම බලන ක්‍රමයකුත් තියෙනවා. හරි. මොකද දැන් අර පළවෙනි එකේ අර චරිතය පිළිබඳ කතාව ඒක හරිම මේ කියන්නේ පටලැවිලි සහගතයි. ඒ කියන්නේ දැන් ඔය චරිතය කියන එක එතනදී මේ චරිතයක් කියන තැනදී අපිට තීරණය කරන්න වෙනවා එක්කෝ මෙයා නිශ්චලව ඉන්නා, එහෙම නැත්නම් මෙයා නිශ්චලව ඉන්නා, එහෙම නැත්නම් මේ දෙකම නිශ්චලව ඉන්නා. අන්න ඒ වගේ කතාවක්. දැන් මේක තවත් පොඩ්ඩක් ඔබට පැහැදිලි කරන්න පුළුවන්. දැන් ඔබ දුම්රියක ගමන් කරලා ඉති. දුම්රිය ගමන් කරනකොට මේ පැත්තෙන් කෝච්චියක් ඇවිල්ලා නවත්තන, මේ පැත්තෙන් කෝච්චියක් ඇවිල්ලා නවත්තන. දැන් හිටපු ගමන් කෝච්චියක් යන. දැන් ඔබට හිතා ගන්න බෑ මේ යන්නේ මේ මං ඉන්න එකද එහෙම නැත්නම් මේ අනිත් එකද කියලා ඔබට හිතා ගන්න බෑ. හරිද? පොඩි පටලැවිලි සහගත වෙනවා කියලා. එහෙම නැත්නම් මේ දෙකම මෙහෙම මේ යන දැන් මේ මෙහෙම දැන් ඊළඟට ගන්න පුළුවන්. දැන් ඔබට පේනවා එක කෝච්චියක් යනවා. හරිද? ටිකක් වෙලා ගියම කෝච්චිය යනවා. දැන් එතකොට එහෙම කෝච්චිය ගියාද එහෙම නැත්නම් මං ඉන්න කෝච්චියයි පොළොවයි අර කෝච්චිය එක තැන නැවතිලා මං ඉන්න කෝච්චියයි පොළොවයි දෙකම මේ පැත්තට ආවා. අන්න ඔයගේ ප්‍රශ්නේ නෝ. මං කියන එක තේරුණාද මන්ද? හරිද? ඊළඟට දැන් ඔබ මේ කෝච්චියම උදාහරණයක් අරන් බැලුවම පස්සේ ඔබ දැන් කෝච්චිය එක පෙට්ටියක ඉන්නකොට ඔබට පේනවා අනිත් පෙට්ටිය හෙල්ලෙනවා. දැන් තමන් ඉන්න පෙට්ටිය එහෙම හෙල්ලෙන්නේ නැහැ, අනිත් පෙට්ටිය හෙල්ලෙනවා වගේ පේනවා. ඊළඟට ඔබ ඒ කෝච්චි පෙට්ටියට ගිහිල්ලා බැලුවම පස්සේ පේනවා ඒක නිශ්චල කියනවා. දැන් අනිත් පැත්තේ හෙල්ලනවා. එතකොට මේ චරිතයේ පිළවඳ තියෙන අදහසත් හරිම කියන්නේ මායාකාරී චරිතයේ පිළවඳ තියෙන අදහසත්. හරිද? ඉතින් එතකොට මේ චරිතයේ පිළවඳ අදහස ඒක විස්තර කරන්න කියලා ඊට පස්සේ අපි තව එකක් හදා ගන්නවා කාලය කියලා එකක් හදා කතාව. ඊට පස්සේ ඕක සම්මත කර ගන්නවා. එතකොට මේ සම්මත කරගන්න එක එක ඒ කියන්නේ අපි ඉමේජිනරි එහෙම නැත්නම් මවාගත්තු සංකල්පය කියන්නේ පැය විනාඩි තප්පර කියලා මවාගත්තු හැමෝම එකඟ වෙලා එහෙනම් අපි මේක මෙහෙම කරමු කියලා හදාගන්න. ඒක හරියට අර මේ සෙල්ලම් ගෙදරක සෙල්ලම් කරනකොට ළමයි ටිකක් අර මේ හදාගන්නවා වගේ කියන්නේ. දැන් ඒගොල්ලෝ සෙල්ලම් කරන අපි ඒගොල්ලෝ සල්ලි වෙනුවට කොස්කොල පාවිච්චි කරනවා සල්ලි වෙනුව කියලා සම්මත කරගන්න. ඒ වගේ පැය විනාඩි තප්පර අවුරුදු එහෙම හදාගන්න. ඊට අමතරව දැන් ඔබ බැලුවම පස්සේ ඒ තියෙන කාලය ඔබට දැනෙන කාලය හැඟීමක් විදිහට දැනෙන කාලය ඒකත් වෙනස්. ඒක පුද්ගලයන් පුද්ගලයන් වෙනස්. දැන් එකම තැන හතර දෙනෙක් හිටියම මේ හතර දෙනාට කාලය කියන දැනෙන හතර ආකාරය.
ඔවුන් ඉන්න මානසිකත්වයනේ. එතකොට මේ විදිහට මේක ලියාගන්නේ කතාව. ඒ කියන්නේ ඔබට මේ දැනෙන දේ හැසියල්ල ඇත්ත නෙමෙයි. දෙවෙනි එක තමයි මේ සම්මත කියලා සම්මත කරගෙන තියෙන ඒවා. ඒවා එකින් ඒවා ඕනනම් අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒක සම්මතයක්. අර පොඩි ළමයි ටිකක් එකතු වෙලා ඒගොල්ලෝ සෙල්ලම කරන්න පහසු වෙන්න ඒගොල්ලෝ සම්මතයක් හදාගත්තා අපි. දැන් පොඩි ළමයි ටික එකතු වෙලා සම්මතයක් හදාගන්න පොස්පොල ටිකක් අරගෙන සම්මත කරන මේ තමයි සල්ලි. ඒගොල්ලෝ සෙල්ලම් පළක් දාන. ඒතකොට සෙල්ලම් පල්ලේ සෙල්ලම් දේවල් විකුණන්න ඒගොල්ලෝ මුදල් විදිහට පාවිච්චි කරන පොස්පොල. ඒගොල්ලෝ අතරේ සම්මුතිය තියෙනවා. මේ සෙල්ලම් කරන පිරිසත්. ඒ වගේ මේ ඉරිසක් අතරේ සම්මුතියක් හදාගෙන තියෙනවා. මේක අවුරුද්දේ, මේක දිනය, මේක මාසය, මේක සතිය, ඊළඟට මේක පැය, මේක විනාඩිය, මේක තප්පරය කියලා ඒ වගේ සම්මුතියක් හදාගෙන ඉන්නවා. එතකොට කාලය කියලා එන එක සම්පූර්ණයෙන්ම කියනවා වගේ ඔබට දැනුණාට ඇත්තටම ඒක එහෙම එකක් නැහැ.